එහෙනම් මෙතෙන්දී පුතේ ඔයාලා හොඳට හිතේ තියාගන්න ඕනේ මොකද්ද මේ පාදයේ කෝණය පාදයේ කියන අවස්ථාවේදී ත්‍රිකෝණ දෙකක නේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණය ඒ කියන්නේ මේ පාද දෙකක් සහ මේ පාද දෙකට මැදි වෙලා තියෙන කෝණය උදාහරණ අපි පොඩි පොඩි උදාහරණ කීපයක් බලමු නේද බලන්න මෙන්න මේ දැන් හිතන්නකෝ ඔයාලගේ අපි හිතමුකෝ මේ අවස්ථාව අපිට කියනවා වා මම මෙතනදී ඇත්තටම ඔයාලට කිව්ව පස්වෙනි ගාන try කරලා තියන්න කියලා පස්වෙනි ගාන අමාරු නැහැ නේද පාදේ කෝණේ පාදේ කියන අවස්ථා දෙක අපිට එනවාද කියලායි බලන්න ඕනේ නේ හරි අපි බලමු පුතේ කොහොමද අපි පහේකේ අභ්‍යාසයේ පස්වෙනි ගාන පහේකේ අභ්‍යාසයේ පස්වෙනි ගාන අපි try කරමු මේ බලන්න පස්වෙනි ගාන අපිට මොකද්ද කියලා තියෙන්නේ හරි ත්‍රිකෝණයක් mark කරලා තියෙන වෙලා තියෙන්නේ පස්වෙනි කෝණ පස්වෙනි ගාන මේකයි හරිද ත්‍රිකෝණයක් mark කරලා තියෙනවා මේක a මේක c b නේද හරි පුතේ මේ බලන්න මේ පාද දෙක සමානයි නේද මේ කෝණ දෙක අපිට මෙහෙම mark කරලා තියෙනවා කියන එකේ තේරුම මොකද්ද කෝණ දෙක සමානයි නේද අපෙන් අහනවා ABC ත්‍රිකෝණයේ ලකුණු කර ඇති දත්ත ඇසුරෙන් ABC ත්‍රිකෝණයේ ලකුණු කර ඇති දත්ත ඇසුරෙන් ABX ත්‍රිකෝණය අංග සමයි CBX CBX ත්‍රිකෝණය බව තමයි පෙන්වන්න ඕනේ නේද ඉතින් මේ වගේ වෙලාවක අපි ගාන හදන්නේ කොහොමද දැන් අපි දැන් එකක් තමයි ඔයා හිතා ගන්න ඕනේ අපි මේ දැන් අපිට මේ පෙළපොතේ නිසා ලේසි හේතුව මොකද්ද අපි දන්නවා පාදයේ කෝණේ පාදයේ කියන අවස්ථාවෙන් තමයි අපි මේක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ හරි අපිට පෙන්වන්න ඕනේ ABS ත්‍රිකෝණය අංග සමයි CBS ත්‍රිකෝණය කියලා මෙතනින් අදහස් කරන්නේ අංග සමයි කියන එක නේද ඔයා පුතේ වෙනම ලියා ගන්න මෙන්න ABX ත්‍රිකෝණය හා CBS ත්‍රිකෝණය CBS ත්‍රිකෝණය දැන් පුතේ මේ ත්‍රිකෝණ දෙකේ වෙන වෙනම සමාන අංගයන් ලියන්න. ඔයා ගත්තාම ABS ත්‍රිකෝණය නේද? ABS ත්‍රිකෝණය කියන්නේ මේක. එහෙනම් ඔයාට පේනවා මේ AB කියන පාදය. AB සමානයි අනිත් ත්‍රිකෝණේ කොකටද? BC කියන පාදයට. ඇත්තට මේක දත්තය. නේද? අපි ලොකු ගානක නම් දත්තය කියලා ලියන්න පුළුවන්. ඊගාට බලන්න ඊගාට ඔයාට පේනවා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. නේද අපි එකක් ලියමු එහෙනම් ABX කෝණය ABX කෝණය සමානයි මේ ත්‍රිකෝණේ CBX කෝණය CBX කෝණය මේකත් පුතේ දත්තය අපි දන්නවා අපිට දීලා තියෙනවා නේද දැන් හිතන්න අපි පෙන්වන්නේ පාදයේ කෝණය පාදයේ කියන අවස්ථාවේ එහෙනම් එක පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා තව පාදයක් අවශ්‍ය වෙනවා එන ඔයාලට පේනවා පුතේ මෙන්න මේ BX කියන එක පොදු පාදය. BX කියන එක පොදු පාදය. අපි මෙහෙම ලිව්වත් ඇති. සමහර අවස්ථාවලදී අපි ලියනවා BX සමානයි BX කියලා. එහෙමමත් පුළුවන්. එහෙනම් අපිට පේනවා එම නිසා අපිට ලියන්න පුළුවන් මොකද්ද? මේ අවස්ථා තුන නිසා අපිට ලියන්න පුළුවන් ABS ත්‍රිකෝණයේ අංග සමයි CBS ත්‍රිකෝණය. මොකද්ද හේතුව එහෙනම් පාදයේ කෝණය පාදය. පාදය අපි කෙටියෙන් ලියනවා පා කෝ පා හරි පාදයේ කෝණය පාදය මේක තමයි පළවෙනි උත්තරය ඊගාට මොකක්ද අහන්නේ AXB සමානයි 90 බව පෙන්වන්න AXB මෙන්න මේ කෝණය 90ක් කියලා පෙන්වන්නලු හොඳයි අපි කොහොමද ඒක පෙන්වන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාම අපිට ගන්න පුළුවන් ලස්සන දත්තයක් තියෙනවා එදා ගන්න පුළුවන් එකක් මොකක්ද ඒක අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප අංගයන් සමාන වෙනවා නේද අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප අංගයන් සමාන වෙනවා කියන දේ අපිට යොදා ගන්නට පුළුවන් දැන් බලන්න අපිට පෙන්වන්න ඕනේ මොකද්ද AXB 90යි කියලා පෙන්වන්න ඕනේ AXB මෙන්න මේ කෝණය 90යි කියලා පෙන්වන්න ඕනේ හරි එතකොට අපි කොහොමද ඒක පෙන්වන්නේ මේ බලන්න ඔයාලට පේනවා මේක සම රේඛාවක්
එහෙනම් මේ සම්පූර්ණ කෝණය ඔයා කීයද දන්නේ 180යි. එහෙනම් පුතේ මෙන්න මේ කෝණයයි ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ. මේ කෝණයයි සමාන වුණොත් එහෙම මේ කෝණ දෙකේ එකතු 180යි. එහෙනම් එකක් 90යි කියලා පෙන්වන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් මේ කෝණයයි සමානයිද නැද්ද? සමානයි. මොකද හේතුව ඇයි පුතේ මේ කෝණය කියන්නේ මෙන්න මේ පාදයක ඉස්සරහෙන් තියෙන කෝණය. මේ කෝණය කියන්නේ මෙයාට සමානයි මේ පාදය. එහෙනම් මේ පාදයේ ඉස්සරහෙන් තියෙන කෝණය තමයි මේක. ඒක තමයි කියුවේ අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූපාංගයන් සමාන වේ. නේද? එහෙනම් අනුරූපාංගයන් කියන එකේ තේරුම ඒක තමයි. මේ වගේම තියෙන අනිත් පාදය තමයි මෙයාට අනුරූප එක. මේ වගේම තියෙන අනිත් කෝණය තමයි මෙයාට අනුරූප කෝණය. නේද? එහෙනම් අපි දැන් ගන්නවා එහෙනම් අංග සම ත්‍රිකෝණයක අනුරූපාංගයන් සමාන වේ. අපිට එන නිසා ලියන්න පුළුවන් AXB 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 සමානයි BXC. මොකද හේතුව? BXC. මොකද හේතුව? අංග සම ත්‍රිකෝණවල අනුරූප අනුරූප අංග සමානයි. ආ රයිට්. නමුත් අපි දන්නවා AXB ධන BXC සමානයි 180යි. මොකද හේතුව? සරල කෝණයක් නිසා. මොකද හේතුව? සරල කෝණයක් නිසා. එහෙනම් මේ දෙකේ එකතු 180යි. එකිනෙකට එකක් සමානයි. ඒ නිසා මම ලියන්න පුළුවන් පුතේ AXB සමානයි 90යි. AXB සමානයි 90යි. තේරෙනවා නේද ඒක? AXB සමානයි 90යි. හරි. එතකොට අපි මේ වගේ ගමන් ගණන් වලදී යොදා ගන්න පොදු ක්‍රමය තමයි මේක. ගොඩාක් වෙලාවදී අපිට යොදා ගන්න වෙනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගයන් සමාන වෙනවා කියන මූල ධර්මය. එතකොට ඔයා මොකද්ද හිතේ තියාගන්න ඕනේ මේ අනුරූප අංගයක් කියන්නේ මොකද්ද කියන එක. හරිද? දැන් තව වශයෙන් මම තව නිකන් මේක අහලා නැති දෙයක් ඔයාලට කියන්න. 6 වෙනි ගාන මොකද්ද කියන්නේ? ABCD චතුරස්‍රයේ AC හා BD විකර්ණ ඕහිදී එකිනෙක සමච්ඡේද වේ. හා චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් නේද? මෙන්න 6 වෙනි ගාන පුතේ. හරි. චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් නේද? අපිට මොකද කියලා තියෙන්නේ? මම මේක යා කරොත් එහෙම A B C D A B C D කියන්නේ චතුරස්‍රයක්. A B C D චතුරස්‍රයේ AC හා BD විකර්ණ ඕහිදී එකිනෙක සමච්ඡේද වේ. AC හා BD විකර්ණ. අපිට ගොඩාක් වෙලාවට මේ වගේ පොඩි ගණන් තමයි මේ පාර බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. හරිද? මොකද කියන්නේ පුතේ? AC හා BD විකර්ණ ඕහිදී. මෙතන ඕහිදී එකිනෙක මොකද වෙලා තියෙන්නේ? සමච්ඡේද වෙනවා. ඒ කියන්නේ පුතේ මෙයයි සමානයි මෙයයි සමානයි. මෙතන කෝණය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කෝණේ අංශක කීයද? කාට හරි කියන්න පුළුවන්ද? AC හා BD දි එකිනෙක ඕහිදී එකිනෙක සමච්ඡේද වෙනවා. එහෙනම් කෝණේ වටිනාකම කීයද? 90යි. කෝණේ වටිනාකම කීයද? 90යි. නැහැ. අපිට කෝණේ 90යි කියලා ගන්න බෑ පුතේ. අපිට කියලා නැහැ. කෝණේ 90යි කියලා ගන්න නම් ඕහිදී එකිනෙකට ලම්බව සමච්ඡේද වේ කියලා තියෙන්න ඕනේ. අපිට නිකන් ජස්ට් කියලා තියෙන්නේ ඕහිදී සමච්ඡේද වේ. අපිට කියනවා AOD ත්‍රිකෝණය. AOD. මෙන්න මේ ත්‍රිකෝණය නේද? අංග සමයි කියලා පෙන්වන්නලු BOC මේ ත්‍රිකෝණයට. හරි. අපේ එහෙනම් ක්‍රමය මොකද්ද? අපි මෙතන ලියා ගන්නවා triangle AOB AOD AOD සහ triangle මොකද්ද BOC එකිනෙකට සමාන අංගයන් පුතේ ලියන්න. නැව ඔයාලට පේනවා මේ AOD කියන්නේ මේ පැත්තනේ. එහෙනම් DO කියන එක නේ. DO සමානයි අර පැත්තෙන් BOC එකට සමාන වෙන්නේ OP නේද? දත්තය දන්න දේ. ආ තව මොකද්ද? මේ කෝණය OA එහෙම නැත්නම් AO සමානයි CO. මේකත් පුතේ දත්තය දන්න දේ. දැන් හිතන්න
අපි ත්‍රිකෝණ දෙක අංග සමය කියලා පෙන්නනවා නම් අපි භාවිතා කරන ප්‍රමේය මෙතෙන්දී මොකද්ද පාදයේ කෝණය පාදයේ එනම් කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න ඕනේ ඉතින් පුතේ ඔයාලට පේනවා නේද මේ කෝණය සමානයි අන්න තවත් ප්‍රමේයයක් ජ්‍යාමිතිය මොකද්ද මේ ප්‍රමේය ප්‍රතිමුඛ කෝණ සමාන වේ මම දැන් අපිට 6 7 වගේ පන්තිවල තියෙන ප්‍රමේයක් නේද පුතේ මේ රේඛා දෙකක් කැපීමෙන් එකිනෙකට මූණට මූණ පේන කෝණ දෙකට ප්‍රතිමුඛ කෝණ කියන්නේ දැන් මේ කෝණය සමානයි මේ කෝණය සමානයි එහෙනම් මට මේ කෝණ දෙක සමාන වෙනවා මට ඒක ලියන්න පුළුවන් AOD කෝණය හරිද AOD කෝණය සමානයි BOC කෝණය BOC කෝණය මොකද්ද හේතුව වාමදින ලියන්න නිකන් ප්‍රතිමුඛ කෝණ කියලා. එතකොට දන්නා උත්තර පත්‍ර පරීක්ෂක මහත්තයා ඔයා මේක දන්නවා කියලා. එම නිසා ඔයාට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. AOD අංග සමයි BOC මොකද්ද හේතුව? පාදය කෝණය පාදය. පාදයේ කෝණය පාදය. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? AD හා BC රේඛා සමාන්තර බව. AD හා BC රේඛා සමාන්තර බව. දැන් බලන්න පුතේ අපි කොහොමද AD රේඛාවයි BC රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්නේ. දැන් මෙතන බලන්න AD රේඛාව කියන්නේ මොකද්ද? AD රේඛාව කියන්නේ මේ රේඛාව. සහ BC. BC කියන්නේ මේ රේඛාව. එතකොට දැන් ඔයාලා මතක් වෙන්න ඕනේ අපි රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න භාවිතා කරන හොඳම ක්‍රමය මොකද්ද? එහෙම නැත්නම් අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද? ඔන්න තව ප්‍රමේයයක් අපිට එනවා. සමාන්තර රේඛා දෙක මම නිකන් මතක් කරන්න තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මෙතෙන්දී අපිට අවස්ථා මේ දෙක සමාන්තර නම් හොඳේ මම මේ තීරයක් මතක් කරන්නේ මේ සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන මොන මොන කෝණ සමාන වෙන්නේ ඒකාන්තර කෝණ සමාන වෙනවා ඒකාන්තර කෝණ කියන්නේ ඉස්සෙල්ල අකුර හැඩේ තියෙන කෝණ හරියට නිකන් මේ කෝණයයි නේද තව අනුරූප කෝණ අනුරූප කියන්නේ F අකුර හැඩේ තියෙන කෝණ නේද ඒ කියන්නේ පුතේ මෙන්න මේ වාට පේනවනේ මේ මෙන්න මේකයි මේකයි හරියට F අකුර හැඩේ වගේනේ තව මොනවද තියෙන උදෙන්දී C අකුර හැඩේ කෝණ මොකක්ද කියන්නේ මිත්‍ර කෝණයක් මිත්‍ර කෝණ යුගලයක එකතු අංශක 180යි. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. හරි. එහෙනම් ආ මෙතෙන්දි පෙන්වන්න පුළුවන් නම් ඔයාට මේ ඒකාන්තර කෝණ දෙකක් සමානයි කියලා. ඉතින් ඇත්තටම බලන්නකෝ. මෙන්න මේකෝ පාදයට ඉස්සරහෙන් තියෙනවා මේ කෝණය. නේද? මේ වගේම අනුරූප පාදය කියන්නේ මේක. අංග සම ත්‍රිකෝණයක් නේ අනුරූප අංගයක්. නේද? එහෙනම් මේක මෙන්න මේ කෝණ දෙක සමානයි නේද? මොකද හේතුව අංග සම ත්‍රිකෝණයන්නේ අනුරූප අංගයන් සමාන වන නිසා නේ එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන පුතේ ABO 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 කෝණය සමාන වෙනවා අර පැත්තෙන් මොකද්ද වෙන්නේ CBO එහෙම නැත්නම් OBC OBC මොකද්ද හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගයන් එහෙම ලියුවා නම් පුතේ හොඳටම දන්නවා අපි රයිට්වා මේ තියරි එක දන්නවා කියලා. හරි. ඒ වගේම අපි දන්නවා මේ ත්‍රිකෝණ මේ කෝණ දෙක මොන කෝණ දෙකක්ද පුතේ. නමුත් මේවා ඒකාන්තර කෝණ වේ. මේවා ඒකාන්තර කෝණ වේ. ඒකාන්තර කෝණ. හරි. ඊට පස්සේ කලින්ම ලියන්න. දැන් එහෙනම් අපි දන්නවා මේ රේඛා දෙක මේ තීරයක් රේඛාවකින් කැපුණාම හැදිලා තියෙන මේ ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා. එම නිසා ඔයාලට කියන්න පුළුවන් AD සමාන්තරයි BC. AD සමාන්තරයි BC. වටේ වැටෙනවා නේද පුතේ හදන හැටි. අපි ඒ විදිහට තමයි යන්නේ. හොඳේ? හරි. එහෙමනම් අපි දැන් මෙතෙන්දිත් මම ආයෙ මතක් කරන්නම්. ඔයා මොනවා හරි රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න ඕන. ඔයා යොදා ගන්න හොඳම ක්‍රමය තමයි ඒ රේඛා දෙක අතර බලන්න තියනවාද කියලා ඒකාන්තර කෝණ එහෙම නැත්නම් අනුරූප කෝණ එහෙම නැත්නම් මේ C අකුර මිත්‍ර කෝණ දෙක එකතුව අංශක 180ක් වන අවස්ථා තියනවාද කියලා බලන්න. එහෙම තියනවා නම් අපිට පෙන්වන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තර වෙනවා
කියලා. හරි. අපි දැන් කතා කරන්නේ මොකද්ද? ත්‍රිකෝණ දෙකක අංග සමාන අවස්ථා ගැන. අපි පළවෙනි අවස්ථාව කතා කරා පාදය කෝණය පාදය. හරි. අපි දැන් යනවා දෙවන අවස්ථාවට. ත්‍රිකෝණ දෙකක අංග සමාන අවස්ථා දෙවන අවස්ථාව මොකද්ද? දෙවන අවස්ථාව පුතේ අපිට තියෙන්නේ මොකද්ද? මතකයිද? හරි. දෙවන අවස්ථාව අපිට තියෙන්නේ කෝණය කෝණය පාදය. හරි. දෙවන අවස්ථාව මොකද්ද එහෙනම් අපි යන්නේ දෙවන අවස්ථාවක් කියන්නේ මොකද්ද යම් කිසි ත්‍රිකෝණ දෙකක හරි අපි මේකට කියන්නේ පාදය කෝණය පාදය මොකද්ද අපි කියන්නේ කෙටියෙන් කියනවා කෝකෝ පා කෝණය පාදය කෝණය පාදය මොකද්ද අපි මෙතනින් කතා කරන්නේ කෝණය පාදය කියන අවස්ථාව නේද කෝණය පාදයේ කියන අවස්ථාව. ඉතින් අපි කතා කරන්නේ පුතේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරිද? ත්‍රිකෝණ දෙකක හරිද? කෝණ දෙකක් සමාන වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි ගමු මේ කෝණය සමාන වෙනවා. ඊගාවට මේ කෝණය සමාන වෙනවා. හරිද? නම් මොකද්ද වෙන්න ඕනේ? ත්‍රිකෝණ දෙකක හරිද? කෝණ දෙකක් සමාන වෙලා තවත් අනුරූප පාදයට. ඇයි අපි එහෙම දෙයක් කියන්නේ? කෝණය පාදය අවස්ථාව. එතකොට පුතේ කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. අනුරූප පාදය කියන්නේ අපිට අවස්ථා කීයක් නේද? දැන් උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න මෙන්න මේ පාදය සමාන වුණා කියලා. එහෙනම් ගැටලුවක් නැහැ. මොකද හේතුව මේ කෝණ දෙකේ මැදම අදාළ පාදය තමයි මේක. ඉත්‍රි ත්‍රිකෝණයේ කෝණ දෙකට අදාළ මේ පාදය මේක. ඒ දෙකම තමයි සමාන වෙලා තියෙන්නේ. එහෙනම් මේක මොකද්ද දැන් වෙන්නේ? අංග සමයි. හොඳයි. යම් කිසි ලෙසකින් හිතන්න මේ පාදය නෙමේ සමාන වෙලා තියෙන්නේ. හරිද? මේ පාදය සමාන වෙනවා. ඒත් පුතේ අපිට ගැටලුවක් නැහැ. මොකද කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා අනුරූප පාදය. නේද? එහෙනම් මේ අවස්ථාවේ අංග සමයි. ඒ වගේම තමයි පුතේ මේ අවස්ථාව නැතුව ඔයා නිකන් හිතන්න මෙන්න මේ දෙක සමාන වෙලා තියෙනවා කියලා. අපි ඉතුරු පාද ගැන දන්නේ නැහැ. ඒත් එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අපි ওই අවස්ථාවට කියනවා කෝණය පාදය කියන අවස්ථාව. කෝණය පාදය කියන අවස්ථාව. හරි. දැන් පුතේ ඔයාලා පෙරලා ගන්න පහේ දෙකේ අභ්‍යාස මාලාවේ නේද? පහේ දෙකේ අභ්‍යාස මාලාවේ මන් තෝරගත්ත කීවෙනි එක දුවලට මන් තෝරගෙන අරන් තියෙන්නේ මන් තෝරගෙන අරන් තියෙනවා පුතේ 6 වෙනි ගාන 6 වෙනි ගාන හරි මේ ඉතුරු ගණන් ටික පුතේ ඔයාලට ලේසි තනියෙන් try කරන්න පුළුවන් හරිද ලේසි තනියෙන් try කරන්න පුළුවන් ඔයා try කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට අහන්න එහෙම නැත්නම් ගාන හදලා එවන්න හරි හරි බලන්න මොකද 6 වෙනි ගාන කියන්නේ අපිට විතරයි බලන්න මොකද්ද කියන්නේ A B C D චතුරස්‍රයේ A කෝණය අංශක 90යි A සහ C කෝණ අංශක 90යි එහෙනම් අපි චතුරස්‍රයක් ඇඳ ගන්න ඕනේ අපිට දීලා තිනවා A කෝණය අංශක 90යි එහෙනම් අනිවාර්යෙන් A මෙතනින් යනවා නේද තව B ගැන මොකක්ද තියෙන නැහැ C අංශක 90යි මම මෙතනින් B mark කරගන්නම් මෙහෙම හරි නමුත් ඔයාලට කියනවා C අංශක 90යි නේ මෙතන මේ වගේ මෙතන පුතේ අංශක 90ක් ඉන්නවා නේ C කෝණය අංශක 90ක් ඉන්නවා නේ හරි A B C D හරිද A B C D චතුරස්‍රයේ A කෝණය අංශක 90යි C කෝණය අංශක 90යි BD මගින් ආයෙත් පුතේ BD අදින්න BD කියන්නේ මොකද්ද මෙයාගේ විකර්ණයක් නේද? චතුරස්‍රයේ විකර්ණයක්. BD මගින් ADC හා ABC. ADC. ADC කියන්නේ මේ කෝණය. නේ? හා ABC කියන්නේ මේ කෝණය. ADC හා ABC සමච්ඡේදනය වේ. මේ කෝණ දෙක එකිනෙකට සමානව බෙදෙනවා. ඒක තමයි කියන්නේ. සමච්ඡේද වේ. අපි මාක් කරගත්ත රූපය ඇඳගත්ත නම් පුතේ ගාන හදන්නට පුළුවන් අපේ මොකද අහන්නේ ABD ත්‍රිකෝණය
A B D A B D त्रिकोणे अंग समय के लिए नन्नलु काटद C B D त्रिकोणे अंग समय के लिए नन्नलु C B D त्रिकोणे नेद अर सुपुर्द क्रमे पुते वालिया गन्न त्रिकोणे A B D सहा त्रिकोणे C B D පාදය නේ මේ බලන්න මම මේක ලියුවේ නැති වුණත් මට ලියන්න පුළුවන් ඊගාවට මෙන්න මේ කෝණය කියන්නේ මොකද්ද ABD අරක ප්‍රශ්නයක් නෑ පුතේ හරිද ABD ABD සමානයි අරකින් DBC මේකත් ගත්තේ නේ ඊට පස්සේ අනිත් පැත්තෙන් ADB ADB සමානයි CDB CDB මේ කන්දත් නේ ඊගාට මේ BD කියන්නේ පොදු පාදය BD සමානයි BB පොදු පාදය නේද පොදු පාදේ මේක ලියුව නැතුණත් ප්‍රශ්නයක් නෑ පුතේ එහෙනම් ඔයාලට පේනවා මේ කෝණයට කෝණයක් තියෙනවා පාදයට පාදයක් තියෙනවා sorry මේ කෝණයට මේ කෝණය BD කියන්නේ පොදු පාදය එමණි සාවාට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි ත්‍රිකෝණ දෙක නේද අංග සමයි මොකද්ද හේතුව කෝණය කෝණය පාදය කෝණය කෝණය පාදය කෝණය කෝණය පාදය හරි මෙතෙන්දී අනිවාර්යෙන් පුතේ මේ ගණන් වලදී ඔයා බලන්න ඕනේ එක එක අවස්ථා වලදී ඔයාට පෙන්වන්න පුළුවන්ද කියලා අනුරූප අංගයන් සමාන වෙනවද කියන අවස්ථාවල හරි එහෙනම් අපි දැන් කතා කරා අවස්ථා දෙක අපිට ඊගාට තියෙන්නේ තුන්වෙනි අවස්ථාව ගැන කතා කරන්න හරි තුන්වෙනි අවස්ථාව කියන්නේ පුතේ පාදේ 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 කියන අවස්ථාව මොකද්ද පාදේ 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 කියන්නේ ත්‍රිකෝණ දෙකක පාද තුනම තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් අපි මේ අවස්ථාවට කියනවා පාදේ 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 අවස්ථාව සහ අපි කියනවා ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. ඒ කියන්නේ පුතේ ඒක තේරුම තමයි හිතන්න AB ත්‍රිකෝණයේ AB පාදය සමාන වෙනවා DE-ට. හරිද? මේ BC සමාන වෙනවා AF. AC සමාන වෙනවා DF-ට. මේක තමයි පුතේ ලේසිම අවස්ථාව. ත්‍රිකෝණ දෙකක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමානයි. එහෙනම් පාදේ 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 අවස්ථාව ත්‍රිකෝණ දෙක අංග සමයි. හරි. මම ඔයාලට මතක් කරලා පුළුවන් නම් try කරන්න කියලා 5 3 අභ්‍යාසයේ 4 වෙනි ගාන. හරි. අපි පොඩ්ඩක් බලමු 5 3 අභ්‍යාසයේ 4 වෙනි අවස්ථාව 4 වෙනි ගාන මොකද්ද කියලා තියෙන්නේ. මේ බලන්න පුතේ අපිට කියලා තියෙනවා PQRS චතුරස්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වේ. නේද පුතේ? ඔයා අඳගන්න අපිට දීලා තියෙනවා. චතුරස්‍රයක් දීලා තියෙනවා. නේ? චතුරස්‍රයක් මේ චතුරස්‍රයක් වාන්‍ය මතක් වෙන සමාන්තර අස්‍රයක් වගේ නේද චතුරස්‍රයක් දීලා තියෙනවා P Q R S P Q R S චතුරස්‍රයේ සම්මුඛ පාද දෙකින් සමාන වේ නේද පුතේ අපිට කියන්නේ සම්මුඛ පාද මෙයාට ඉස්සරහන් තියෙන මේ පාදේ හරි මේක තමයි ගාන දෙකින් සමාන වේ අපිට ඉස්සලාම අහන්නේ මොකද්ද PSR ත්‍රිකෝණය P
CSR ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු RQP ත්‍රිකෝණය RQP ත්‍රිකෝණයට දැන් බලන්නකෝ මේ අවස්ථාවේ නේද අපි එහෙනම් මේ PSR ත්‍රිකෝණය හා PQ RPQ ත්‍රිකෝණවල අපි සමාන පාද ලියමු මේ බලන්නකෝ තේ PS සමානයි මෙතෙන්දි QR නේද හේතුව මොකද්ද දත්තය අපි දන්නවා ඊගාවට SR නේ සමානයි PQ මේකත් පුතේ දත්තය අපි දන්නවා එහෙනම් ඇත්තටම මෙතෙන්ද අපිට කෝණ ගැන මොනවත් කියලා නැහැ නේද ඒ වගේම අපි දැන් ඇත්තටම දන්නවා අපි පෙන්වන්න යන්නේ පාදේ 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 කියන අවස්ථාව ඒ නැති වුණත් පුතේ කෝණ ගැන කියලා නැහැ එහෙනම් තව පාදයක් අපි සම්බන්ධ කරගන්න ඕනේ අපි සම්බන්ධ කරගන්නේ කොයි පාදයේද මේ PR කියන පාදය PR පොදු එහෙම නැත්නම් PR සමානයි PR පොදු පාදය එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණ දෙක අංග සමයි මොකද හේතුව පාදය 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 තාම මෙතන ලියන්න ඕනේ එම නිසා ත්‍රිකෝණ දෙක අංග සම වේ ඊගා කොටසින් අහනවා PSR කෝණය PSR කෝණය සමානයි PQR කෝණය PQR කෝණය බව මොකද PSR කියන්නේ PSR කියන්නේ පුතේ මෙන්න මේ කෝණය අපිට මේක සමාන කියනවා PQR PQR කියන්නේ මේ කෝණය සමානයිද නැද්ද සමාන නම් මොකද්ද හේතුව නේද අපිට පුතේ මේ බලන්න PSR කියන්නේ දැන් PR පාදය දෙන්නටම කියනවා දෙන්නටම සමානයි PR පාදයෙන් ඉස්සරහට එන කෝණය ඒකෙන් PR පාදයට මට කෙලින්ම ලියන්න පුළුවන් PSR සමාන PQR මේක ලියන්න අංක සමක කෝණව අංක සමක කෝණවල අනුරූප අංගයන් සමාන නිසා අනුරූප අංගයන් සමාන එතකොට අපි බලන මහත්ය දන්නවා හරිද මේක දන්නවා එහෙනම් අපි දන්නවා මේක මොකක්ද සමානයි මාක් කරන්න මෙයා ඩොට් එකක් නම් මෙයා ඩොට් එකක් පුතේ හරිද ඊගාර උපත් දහන්නේ සම්මුඛ පාද සමාන්තර බව සම්මුඛ පාද සමාන්තර බව අපි කොහොමද පුතේ ඒක පෙන්නන්නේ සම්මුඛ පාද සමාන්තර බව මම ඔයාලට කලනුත් මතක් කරා පාද දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? ඒ පාද දෙක තීරයක් රේඛාවකින් කැපීමකින් සෑදෙන අනුරූප කෝණ හරි ඒකාන්තර කෝණ හරි අංශක 180යි කියලා වඩ පෙන්වන්න පුළුවන් නම් අපිට පෙන්වන්න පුළුවන් පාද දෙක සමාන්තරයි කියලා. ඉතින් පුතේ බලන්න මේ අපිට පෙන්වන්න කියන්නේ සම්මුඛ පාද සමානයි කියලානේ. සම්මුඛ පාද සමාන්තර බවනේ. නේද? ඉතින් අපි එක දෙයක් එකක් පෙන්නමු. අපි කොහොමද පෙන්වන්නේ? මේ බලන්න පුතේ. මෙන්න මේ කෝණය කියන්නේ මොකක්ද? මේ පාදයට අනුරූපව සම්මුඛ කෝණය. SR පාදයට අනුරූපව සම්මුඛ කෝණය. ඒ වගේම මීට සමාන පාදය මේකනේ. මේට සම්මුඛ පාදයේ කෝණය මොකක්ද? මේක. එහෙනම් මේ දෙක සමානයි. අපි කියලා එමු. එහෙනම් මට ලියන්න පුළුවන් මොකක්ද? SPR. හරිද? SPR සමානයි නේද මේ මොකද්ද PRQ PRQ මොකද්ද හේතුව අංග සම ත්‍රිකෝණයන්දී අනුරූප අංගයන් සමානයි නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා හරිද නමුත් මේවා මොකද්ද මේවා ඒකාන්තර කෝණ වේ ඒකාන්තර ඒකාන්තර කෝණ වේ එම නිසා මට කියන්න පුළුවන් PS සමාන්තරයි QR PS සමාන්තරයි QR නේද ඒ වගේම පුතේ ඔයා ඕන්න මම පෙන්වන්න ඕන මේ දෙක සමාන්තරයි කියලා මේ දෙක සමාන්තරයි කියලා මම පෙන්වන්නේ කොහොමද නේද
එදික සමාන්තරයි කියලා පෙන්වන්නේ කොහොමද? එහෙනම් ඔයාට පුතේ ඒ වගේම මේ කෝණයයි සමානයි කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාට පෙන්වන්න පුළුවන් SRP මෙලෙසම SRP කියන කෝණය නේද? ඇයි පුතේ SRP කියන්නේ මෙන්න මේකට සම්මුඛ කෝණය. මෙයා සමාන වෙනවා නම් මෙයාට සම්මුඛ කෝණය කියන්නේ මෙයා. මොකද්ද SRP සමානයි RPQ. RPQ. නේ? නමුත් මේවා ඒකාන්තර වෙනවා. ඒකාන්තර කෝණ වෙනවා. එම නිසා SR සමානයි PQ වෙනවා. එම නිසා අපිට කියන්න පුළුවන් සම්මුඛ පාද සමාන්තර වෙනවා කියලා. සම්මුඛ පාද සමාන්තර වෙනවා කියලා. හොඳයි පුතේ. අපි එහෙනම් දැන් ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථාවේදී අවස්ථා තුනක් කතා කරා නේද? අපිට තියෙනවා තව එක අවස්ථාවක්. ඒ අවස්ථාව මොකද්ද? කර්ණය පාදය කියන අවස්ථාව. එහෙනම් කර්ණය හා පාදය කියලා කියනවා අපි නේද? කර්ණ පාද අවස්ථාව. කර්ණය හා පාදය කියන අවස්ථාවේ මොකද්ද කියන්නේ? ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් වෙනත් ත්‍රිකෝණයක කර්ණය හා පාදයට නේද? ඒ කියන්නේ පුතේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. හරි. මේ වගේ ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕනේ? ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕනේ? මේ අවස්ථාවේදී ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මොකද්ද? මෙන්න මේ කර්ණය මෙයල් කර්ණයට සමාන වෙලා තියෙන්න ඕනේ. කර්ණය අර යගේ කර්ණයට සමාන වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම පුතේ පාදය නේද? එක්කෝ මේ පාදයට සමාන වෙලා තියෙන්න ඕන මොනතේ ඉතුරු පාදේ මේකනේ පුතේ. මේ පාදයට සමාන වෙලා තියෙන්න ඕනේ. අපි ඒ වගේ අවස්ථාවකදී කියනවා මේ ත්‍රිකෝණ දෙක කර්ණය හා පාදය කියන අවස්ථාවෙදී සම අංග සම වෙනවා කියලා. අපි try කරමු පුතේ 5-4 අභ්‍යාසමාලාවේ 5-4 අභ්‍යාසමාලාවේ 4 වෙනි ගාන. 5 අභ්‍යාසම 4 වෙනි ගාන. හරි. මම හිතනවා ඔයාලා මේ හැම ගානක්ම මුලින්ම දෙන්න කලින් try කරලා ඉනව ඇති. නේද පුතේ? අනිවාර්යයෙන්ම try කරලා ඉන්න ඕනේ. මම දානවා ඔයාලට group එකේ මොනවද try කරලා ඉන්න ඕන ගණන් ටික කියලා. එම try කරලා ආවායට තේරෙනවා ඇති. මෙහෙම අනිවාර්යෙන් ගාන හදන්න යනකොට මම try කරන්න ආවනේ. නේද? PQR. හරි මොකද කියන්නේ? රූපේ දැක්වෙන PQR ත්‍රිකෝණයේ Q සහ R ලක්ෂ්‍යවල සිට. මේ බලන්න Q සහ R ලක්ෂ්‍යවල සිට පිළිවෙලින් RP තහා RP කියන්නේ මේ රේඛාව. Q වල ඉඳන් RP ට සහ R වල ඉඳන් QP ට නේද? QI QP ට and the QI හා RX එහෙනම් මේ QI කියන්නේ මෙයා RX කියන්නේ මෙයා. QI හා RX ලම්බක දිගින් සමාන වෙනවලු. එහෙනම් පුතේ අපිට මොකක් දීලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා QI සමානයි RX නේද? ලම්බක දිගින් සමාන වේ. අපිට මොකද ඉස්සල්ලාම අහන්නේ? XQR ත්‍රිකෝණය XQR ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු YRQ. YRQ බව. නේද? හරි. අපි එහෙනම් මොකද යන ක්‍රමය පුතේ? අර වගේම තමයි. නේ? මම ගන්නවා XQR හා මේ එකම සමයට යන්නේ. YRQ ත්‍රිකෝණවල දැන් බලන්න පුතේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් දැක්කම මේ අංග සමකරන අවස්ථාවේදී ඔයා අනිවාර්යයෙන්ම වගේ යොදා ගන්න ඕනේ මොකද්ද? කර්ණය හා පාදය කියන අවස්ථාව. හැබැයි අපිට එහෙම කියන්නත් බෑ. සමහර වෙලාවට ඔයාට ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වුණත් නේද වෙන අවස්ථා යොදා ගන්න වෙන අවස්ථා තියෙනවා. අපි මෙතෙන්දි බලමු XQR හා YRQ නේද? බලන්න XQR කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. හරි? සහ
YRQ කියන්නේ මේ අනිත් ත්‍රිකෝණය. ඔයාලට තියෙනවා පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තාම මෙයාගේ කර්ණය කියන්නේ මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තාම කර්ණය කියන්නේ QR. නේද? ඒ වගේම මේ අනිත් ත්‍රිකෝණී ත්‍රිකෝණය ගත්තාම කර්ණය කියන්නේ මොකද්ද? QR. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් QR සමානයි QR. මොකද්ද හේතුව? කර්ණය. දෙකම අපිට පේනවා කර්ණය සමානයි නැත්නම් සමාන පාද දෙකක් තියනවාද? ඇයි පුතේ අපිට දීලා තියෙනවානේ QY සමානයි RX කියලා. QY සමානයි RX කියලා දීලා තියෙනවා. නේද? QY සමානයි RX මේක දත්තය. ආ එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් එම නිසා මේ කෝණ දෙක අංග සමයි. නේ? අංග සම වේ. මොකද්ද හේතුව? ඔයාලා පුතේ මේ ගණන් වලදී අනිවාර්යෙන්ම හේතුව ලියන්න. හේතුව ලියන්න ලොකු ගානක් ආවොත් එහෙම. මොකද එතකොට අපි දන්නවා ආරයි. ඔයාලා මේ ගාන දන්නවා කියලා. තියරි එක දන්නවා, ප්‍රමේය දන්නවා කියලා. හරි. එහෙනම් අංග සමයි කියලා පෙන්වනවා. ඊගාට මොකද්ද කියන්න පෙන් අහන්න. XRQ කෝණය. කො XRQ කියන්නේ මෙන්න මේ කෝණය. හරි. XRQ සමානයිලු YQR. YQR කියන්නේ මේ කෝණය. බව පෙන්වනවා. බව පෙන්වනවා. හරි. එහෙනම් පුතේ අපි ඒක පෙන්වන්නේ කොහොමද? නේද? එහෙනම් අපි දැන් ඉස්සල්ලා පෙන්වනවා මේ දෙක අංග සමයි කියලා. අංග සමයි කියලා. එතකොට ඔයාලට පේනවා පුතේ මේ දෙක අංග සම වුණා නම් මේ කෝණය කියන්නේ මොකද්ද? මෙන්න මේ YR කියන පාදයේ ඉස්සරහට තියෙන කෝණය. නේද? ඒ වගේම මේ කෝණය කියන්නේ මොකද්ද? XQ කියන පාදයට ඉස්සරහට තියෙන කෝණය. ඉතින් අපි දැන් දන්නවානේ SQ සමානයි YR කියලා. ඒ ත්‍රිකෝණ දෙක අංග සම නිසා නේද? අපි ඕනම එක ලියමු. සම නිසා මොකක්ද මල් ලියන්නේ? XQ XQ කියන පාදේ සමාන වෙනවා YR කියන පාදයට. හරි. ඊගාට මල් ලියන්න පුළුවන් XQ ඉස්සරහන් තියෙන කෝණය තමයි XRQ. X R Q अब देखने को तिपेन नंबर क्या अंदर नहीं है हरी X R Q समान है नहीं तो ये ना Y R इस रैंक के नंबर का द Y Q R Y Q R मुकद्दे हेतु मैं तो लिया ना बोलूँ अंग सम त्रिकोण वाले अनुरूप अंगियां समान हिसा अनुरूप अंगियां समान हिसा अनुरूप अंगियां සමාන නිසා හරි පුතේ එහෙනම් ඔයාලට දැන් පැහැදිලිව තේරෙනවා ඇති නේද මේ හැම ගානකදීම අපි යොදාගත්ත දෙයක් තිබුණා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගයන් සමාන වේ කියන මූලධර්මය ඊගාඩ ජ්‍යාමිතියේ පාඩමේ මම ඔයාලට පුරන්දු නා මුල ඉඳන් කරනවා කියලා නේද පෙරලා ගන්න පුතේ අටවන පාඩමට අටවන පාඩම මොකද්ද ත්‍රිකෝණ එක නේද 10 පුතේ 8 වෙනි පාඩම 8 වෙනි පාඩම මොකද්ද පුතේ ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 2 කියලා අපිට පාඩම් දෙකක් තියෙනවා නේද බලන්න ත්‍රිකෝණ 1 කියන පාඩම පොඩ්ඩක් පෙරලා ගන්න ත්‍රිකෝණ 1 කියන පාඩමේ අපිට වැදගත් වෙන තියරි එකක් තියෙනවා මොකද්ද ත්‍රිකෝණයක අපිට ඉස්සෙල්ලාම කතා කරන්න වෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය සහ බාහිර කෝණය සම්බන්ධයි. නේ? අපි කතා කරමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ සම්බන්ධයෙන් තියෙන තියරි එක මොකක්ද කියලා. මේකත් පුතේ අපිට ගොඩාක් වෙලාවට ගණන් හදන්නට උපයෝගී වෙන උපයෝගී කරගන්න පුළුවන් වෙන තියරි එකක්. मुखद्ध
ත්‍රිකෝණයක් ගන්න. මේ ත්‍රිකෝණයක හරිද? අභ්‍යන්තර කෝණ කියන්නේ මොකද්ද? ඇතුලේ තියෙන කෝණ. බාහිර කෝණ කියන්නේ මොකද්ද? ඔයා ත්‍රිකෝණයක පාදයක් පික් කිරීමෙන්. ඔයාට හැදෙන්න මොකද්ද? බාහිර කෝණයක්. ත්‍රිකෝණයක පාදයක් පික් කිරීමෙන් හැදෙන්න මොකද්ද? බාහිර කෝණයක්. ත්‍රිකෝණයක පාදයක් පික් කිරීමෙන් වරන මේ පාදේ මේ පැත්තට පික් කරන්න පුළුවන්. නේද? එතකොට තවත් මේ ආකාරයෙන් මම මෙතන අදින්නම් පුතේ. නේද? ඔන්න මේ පැත්තට පික් කරොත් මේක හැදෙනවා බාහිර කෝණයක්. මේ පාදේ මෙහෙට පික් කරොත් එහෙම නේ? ඉතනක මේක නැතුව යා මෙහෙට පික් කරා කියලා. එහෙනම් මෙතන බාහිර කෝණයක් හැදෙනවා. නේද? ඒ වගේම පුතේ ඔයාලට පුළුවන් අර අනිත් මෙතන මේ පාදේ මෙහෙට පික් කරොත් මෙහාට බාහිර කෝණයක් හැදෙනවා. මේක මෙහෙට පික් කරොත් මෙහාට බාහිර කෝණයක් හැදෙනවා. එහෙනම් පුතේ විවිධ ක්‍රමවලට ත්‍රිකෝණයක බාහිර කෝණ හැදෙන්න පුළුවන්. නේද? අපි එහෙනම් මේ තීරයකදී මොකද්ද කියන්නේ? ත්‍රිකෝණයක පාදයක් පික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියලා. ඒක තේරුම් මොකද්ද? දැන් මේ පාදයෙන් පික් කරන්නේ. එතකොට පුතේ මෙයාට තියෙන අභ්‍යන්තර සම්මුඛ කියන්නේ මේ කෝණයට තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? මෙයයි මෙයයි. මෙන්න මේ කෝණේ එකතු වෙනවා මේ. ඔක තමයි සරලෝමේ තීරයේ තේරුම. නේ? සරලෝමේ තීරයේ තේරුම. මෙයාගේ කෝණ අංශක A වුණොත්, මෙයාගේ අංශක කෝණය B වුණොත්, මෙයාගේ එකතු වෙනවා පුතේ A ධන B. මෙයාගේ එකතු වෙනවා A ධන B. හරි? ඔක තමයි අපේ තීරයේ සරලව තේරුම. මම නිකන් ඔයාලට සරල උදාහරණයක් කරන්නම්. හිතන්න මෙහෙම දෙයක් ඔයාලට කියනවා. හරි? ඔයාලට කියනවා මෙතන කෝණ අංශක 40යි. හරිද? මෙතන කෝණ අංශක 60යි. එහෙනම් මේ කෝණේ වටිනාකම කීයද? නේද? එතකොට පුතේ ඔයාලට මේක ඇත්තට මෙහෙම ගන්නත් පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි. මේක 60යි නම් මේක 40යි නම් මෙයා මේක 80යි. නේ? ඊට පස්සේ මේක සරල කෝණයක්. එහෙනම් 80 නම් මේක 100යි. එහෙම යන්නත් පුළුවන්. නේද? නමුත් අපි මේ ප්‍රමේය භාවිත කරා නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ බලන්නකො මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන පාදයේ කොහොමද පාදයේ කොහොම සමාන වෙන්නේ මේ කෝණය අමතක කරන්න අර පාදයේ දික් කරපු තැන තියෙන කෝණය අමතක කරන්න ඉතිරි කෝණ දෙක 60යි 40යි නේ එහෙනම් මේක එකතුව කීයද දෙන්නේ 60යි 40යි එකතු කරපුවාම 100යි එහෙනම් මෙයා කෝණේ කීයද 100යි අර උත්තරේම ආට එනවා නේ ඒ උත්තරේම ආට එනවා හරි අපි මෙහෙම උත්සාහ කරමු මේවයි ගානක් හදන්න. ඔයාලට මට මෙහෙම ගානක් කියනවා. හරිද? දැන් මම වෙන පාදයක් දික් කරන්නම්කො. එක පාදයක් පාද තුනක්ම තියෙනවා නේද? නේද? මේ පාද දික් කරනවා. හරි. මම මෙතන කියනවා කෝණය 3x. හරි. මෙතන කියනවා අපි හිතමුකෝ 25යි. හරි? මම මෙතන කියනවා 60. මයින් හනවා xc අගේ ස්වර්ණ xc අගේ ස්වර්ණ තුනයි x කියන්නේ පාදයේ දික් කිරීමෙන් සාධන බාහිර කෝණය තමයි 3x කියන්නේ දැන් 3x සමාන වෙනවා අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට එහෙනම් මට ලියන්න පුළුවන් 3x සමානයි 25 ගණන 65 25 ගණන 65 25 65 කළාම 5 5 10යි 1 2 3 3 6යි 9යි 90යි එහෙනම් x සමානයි 90 බෙදීම 3 කියන්නේ 3යි සමානයි කියන්නේ 3යි හරි අපිට මේව දන්නට පුළුවන් ඔයාලට දැන් තියරි එක තේරුණානේ පුතේ හරි අපි පොඩි ගානක් try කරමු නේ මේ ගානේ හරි මට හිතෙනවා දැන් මේ අපි අර කලින් ගණන් වලට යන්න නැතුව අපි පොඩි ගණන් කීපයක් මේක try කරමු මොකද පුතේ මේක අපිට වටිනා කරන පාඩමක් නිසා. අටේකේ පළවෙනි ගාන මොකක්ද අහන්නේ? බලන්න මම වරම පැහැදිලි වෙන්නයි කියන්න පුතේ. නේද? මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ 35යි 45යි මෙතන x. අහන්නේ මොකද්ද? පහත දැක්වෙන එකේ කුරුප සටහනේ අඥාත මගින් දැක්වෙන කෝණයේ අගය. ඒ කියන්නේ පුතේ x යගේනේ අහන්නේ.
එහෙනම් මට කීයද හම්බෙන්නේ මෙතෙන්දී මේ බලන්න කෙලින්ම x 5 45 ඇයි මේ බාහිර කෝණේ නะ එහෙනම් x මට කීයද හම්බෙන්නේ 5 5 10යි 1යි 3යි 4යි 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 8යි මෙතෙන් හම්බෙනවා x 80යි කියලා පළවෙනි ගාන හරි හරි ඊට පස්සේ බලන්න දෙවෙනි ගාන අන්න දෙවෙනි ගාන මොකද්ද ලැකින් අපිට මන්නම් හරිම ආසයි මේ සමාන්තර රේඛා තියෙද්දි ඔයාලට ආසයිද හරි නේද බලන්න හදන එක මෙතන තියනවා 55යි නේද මෙතන තියනවා 100යි ආ ඊගාට මෙතන තියනවා n අපි කොහොමද මේ ගාන හදන්නේ දෙවෙනි ගාන නේද ඉතින් පුතේ අපෙන් අහන්නේ දැන් අඥාත පදයනේ අඥාත පදේ කියන නොදන්නා පදය නේද අපේ එහෙනම් පුතේ මේ අහන්නේ n හි වටිනාකම නේද එහෙනම් බලන්න කොහොමද කරන්නේ මේ ඔයාලට පේනවා සමාන්තර රේඛා දෙකක් තියෙනවා සමාන්තර රේඛා දෙකක් නම් මේ මේ කෝණය සමාන වෙනවා ඉස්සේ දකුණ හැඩේ කෝණ එහෙම නැත්නම් මේ සමාන්තර කෝණ මෙයා 55 නම් මෙයා 55යි මෙයා 55යි නම් මෙයා 55යි ඊගාවට අපි අහන්න දැන් n හි අගය නේද පුතේ එහෙනම් ඔයාලට පේනවා එහෙනම් ඔයාලට පේනවා ඊගාවට මොකද්ද ඔයාලට පේන්නේ මෙතන 100යි නම් මෙතන කෝණේ කීයද 80යි හේතුව මොකද්ද ඇයි මේක පුතේ සරල කෝණයක් සරල කෝණයක වටිනාකම අංශක 180යි හරි දැන් එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණය සලකපුවාම ඔයාලට පේනවා මේ තියෙන්නේ බාහිර කෝණයක් එහෙනම් මේ බාහිර කෝණේ වටිනාකම 80යි දන 55යි එනම් මෙතන n වල වටිනාකම කියෙන්නේ 80ට එකතු කරන්න ඕනේ 55. 5.5යි 5යි 5යි 8යි 13යි 135යි. පැහැදිලිද? හරි. ඊගාට තුන්වෙනි ගාන බලන්න. මම අර අංග සාම ගණන් වලදී පුතේ වැඩි කරේ නැති වුණාට අපිට මේ වගේ ගණන් ගොඩාක් වෙලා හෙන්න පුළුවන් ෆස්ට් පේපර් එකේ. ලකුණු දෙකක් පැහැදිලිව ගන්න පුළුවන් ගණන් ගානක් පුතේ නේද? ඔයාලා දැන් මේවා කලින් කරන්නත් ඇත්තේ. මේක 45යි. හරිද? මේක x. හරි. මෙතන 135යි. අහන්නේ මොකද්ද? හරි. අපේ x තමයි අහන්නේ. ඉතින් පුතේ ගොඩාක් රූප සදානක් ඇඳලා තිබ්බට නේද? ඉතින් පැහැදිලිව බලන්නකො. මොකද්ද මේ වෙලා තියෙන්නේ? නේ? මෙන්න මේ ත්‍රිකෝණය සලකපුවාම ඔයාලට පේනවා මේ ත්‍රිකෝණයේ මේක n ना අන්සක අනුමයි ඒ තුන්වෙනි ගාන හරිද ඒ වගේ පුතේ අපිට යන්නට පුළුවන් ඒ තුන 4 5 6 ඔයාලා තනියෙන් try කරන්න 4 5 6 ඔයාලා තනියෙන් try කරන්න අපි ඒක බලමුද දෙවෙනි ගානේ හරිද ඒක දෙවෙනි ගානේ බලමුද පුතේ දෙවෙනි එක දෙවෙනි ගානේ දෙවෙනි එක මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා නේද ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා හරි මේ වගේ දෙයක් පුතේ තියෙන්න නේද මෙතන b හරි මෙතන d මෙතන c නේ මෙතන a ඔහම තමයි ත්‍රිකෝණේ තියෙන්නේ අපි අහන්නේ මොකද්ද හරි පහත දැක්කෙන එක් එක් රූප සටහනේ d ඇති තොරතුරු වලට අනුව a b හා c අසුරෙන් d හි අගය d හි අගය හොයන්න ඕනේ a b හා c අසුරෙන් ඒ කියන්නේ d සමානයි කියලා කියන්න ඕනේ a b හා c අසුරෙන් නේද පුතේ හරි එතකොට අපි කොහොමද මේ ගානට යන්නේ අපි ඉස්සලා මේ කොහොමද මේ ගාන දැන් හදන්නේ බලන්න 4ට try කරන්න බලන්න පුළුවන්ද කියලා නැත්තම් මම හදන්නද ඔයාලට කෙලින්ම ගාන හරි බලන්න
මම මෙතන දාගත්තොත් එහෙනම් මෙන්න මේ කෝණය නේ මම මේ කෝණය දාගත්තොත් එහෙනම් x අකුරෙන් නේද මට x මේ මොකද කියලාද මෙන්න මේ ත්‍රිකෝණය සලකපුවාම ඇන්ද පාදයක් වික්‍රීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ x කියලා මම දාගත්තේ එහෙනම් x සමාන වෙනවා a ධන c ට හරි නේද පුතේ x සමාන වෙනවා a ධන c ට හරි මේ ත්‍රිකෝණය සලකපුවාම පාදයක් වික්‍රීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මට මෙතන තියෙන්නේ නේද හරි එහෙනම් ඒක සමාන වෙනවා x සමාන වෙනවා ඒ දන සීට හරි ඊගාට මේ පොඩි ත්‍රිකෝණය සලකපුවාම ඔයාලට පේනවා මේ පොඩි ත්‍රිකෝණය මෙන්න මේ පාදයේ වික්‍රීමෙන් සෑදෙන කෝණය තමයි d කියන්නේ d සමානයි එහෙනම් b දන x b සමානයි b දන x නමුත් අපි x නුඹට දාන්නේ මොකද්ද a දන c එහෙනම් b දන x කියන්නේ a දන c එහෙනම් d කියන්නේ a දන b දන c d කියන්නේ a දන b දන c නේද පුතේ හරි ඊගාවට අපි යන් අපි කොහොමද මේ ගාන විධිමත්ව සාධනය කරන්න කියලා හරි අපි නමුත් බලමු කොහොමද සාධනය කරන්න කියලා මේ බලන්න මම එන ගන්නවා ත්‍රිකෝණයක් හරි මම දැන් පෙන්වන්න ඕනේ මෙතන කෝණය A නම් මෙතන කෝණය B නම් නේද මම මෙතන දා ගන්නම් ABC කියලා ABC D හරිද මම දැන් මොකද්ද පෙන්වන්න ඕනේ පුතේ මම පෙන්වන්න ඕනේ ACD ACD කෝණය සමානයි මේ දෙක එකතුව A ධන B කියලා ACD සමානයි A ධන B කියලා තමයි මම පෙන්වන්න ඕනේ නේද මම කොහොමද පෙන්වන්නේ පුතේ මම මෙතෙන්දි පොඩි නිර්මාණයක් කරනවා ඒ නිර්මාණය මොකද්ද ඔයාලට මතක ඇති නේද නිර්මාණයක් කරනවා ඒ නිර්මාණය තමයි මම මේ BA රේඛාවට සමාන්තර රේඛාවක් නැද ගන්නවා මෙන්න මෙතන මම දාගන්නම් CL කියලා නැත්නම් CE කියලා දාගමු ඒක ටිකක් දුර වැඩි නේද ආ රයිට් එහෙනම් මම නිර්මාණය මොකද්ද හරිද AB ට සමාන්තරව CE අඳින්න ඇඳීම ආ එහෙනම් මම කියුවා මෙයාට සමාන්තරව තමයි මම CE අඳලා තියෙන්නේ මෙයාට සමාන්තරව තමයි මම CE ඇඳලා තියෙන්නේ. දැන් පුතේ සමාන්තර රේඛාවක් තියෙනවා නම් තීර්යක් රේඛාවකින් කැපිලා නම් ඔයාට මොකද්ද මතක් වෙන්න ඕනේ? ඒකාන්තර කෝණ සහ අනුරූප කෝණ. ඉතින් මොනවා හරි මේක ඒකාන්තර කෝණ සහ අනුරූප කෝණ තියෙනවද? හයි පුතේ ඔයාට එහෙනම් දැන් AB සමාන්තරයි CE නේ. එහෙනම් ඔයාට පේනවා මෙන්න මේ ABC කෝණය. නේ? ABC කෝණය සමානයි මෙයා B නම් මෙයා D. මොකද හේතුව? ECB. මොකද හේතුව පුතේ? අනුරූප කෝණ. F අකුර හැඩේ කෝණ. එහෙම නැත්නම් අපි කියනවා අනුරූප කෝණ. ඒ වගේම මෙයා A නම් මෙයා A. මොකද හේතුව? ඒ කියන්නේ BAC නේ? BAC කෝණය සමානයි ACE කෝණය. ACE කෝණය. අපි මේවට කියන්නේ මොකද්ද? ඒකාන්තර කෝණ. ආ දැන් පුතේ ඔයාලා නිකම්ම ඇවිල්ලා තියනවා නේද? මෙයා A නම් මෙයා B නම් මෙයාත් A වෙලා තියනවා. මෙයාත් B වෙලා තියනවා. එහෙනම් දැන් ඔයාලට පේනවා AC ACD සමානයි A ධන B. එහෙම නැත්තම් මම එහෙම ලියන්න. මම අකුරු වලින් ගත්තාම ලේසි පුතේ අපිට. මම ACD සමානයි කියලා ලියනවා A ධන B. යකින් ලියනවා මම ආයේ නමුත් ACD A කියන්නේ මොකද්ද අපි ගත්තේ BAC BAC B කියලා මොකද්ද ගත්තේ ABC ABC හරි එහෙනම් අපිට මෙතනින් මොකද්ද අපි ඔප්පු කරේ ත්‍රිකෝණයක නේද පාදයක් වික්‍රීමෙන් හැදෙන අභ්‍යන්තර කෝණය සම්මුඛ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. හොඳයි. එහෙනම් අපිට මේ ප්‍රමේය පැහැදිලි වුණා නම් පුතේ අපි බලමු 8 දෙකේ අභ්‍යාසයේ තව ඊට වඩා ටිකක් වැඩිපුර හොඳ ගානකට යන්න අපි. බලන්න 8 දෙකේ අභ්‍යාසයේ හරි අපි ඉස්සල්ලාම බලමුකෝ කීවෙනි ගානද? හිතන්න. ආ දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන බලන්න.
अटे देखे अभ्यास देवनी गान ट्राई करान अटे देखे अभ्यास देवनी गान अरे अटे देखे अभ्यास देवनी गान देवनी गान रूपे देखकर यूबी हा सीडी रेखा इकने के तो समांतर वे समांतर रेखा माय की है ना नहीं रुपे ले सी रूपे देखकर ए बी हा सी डी रेखा इकने के तो समांतर वे नहीं तो इगाड़ मुकद्दे क्या ने आई बस से मुकुट नहीं नहीं रुपे मुकद्दे मैंने मेरे के आकर लगी ना या कर ला पिंग रहा नवा ए बी सी डी ई नहीं दे अपिंग रहा नवा ए ई सी कोने मतलब ए ई सी कोने समान आई बी ए डी एक तो क्रीम ई सी डी बाव ई सी डी बाव नहीं अतरंग पति मैं गाना गुड़े दी गुड़ा क्लेसी वी जी अंक नहीं उदागर नॉन මේ රේඛා දෙක සමාන්තරයි එහෙනම් මේ සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වෙනවා කියලා. එහෙනම් BAD හරිම A කියලා දැන් මට ලියනවා. BAD සමානයි නේද? සමානයි ED C හැබැයි අපිට යන්න ඕනේ මොකද්ද පුතේ අකමැන්නේ අපි ලියමුකෝ මේක මම මේක සමානයි මේක B A D සමානයි E D C හරි මොකද්ද හේතුව A B සමාන්තරයි C D A B සමාන්තරයි C D සහ ඒකාන්තර කෝණ හරි හරි මම මේක ලිව්වා ඊගාට බලන්න මම පෙන්නන්න ඕනේ A E C ඊගාට ඔයාලට පේනවා පුතේ ඇතර මෙන්න මේ කෝණය සමාන වෙනවා මොනවාට සමාන වෙන්නේ ඔයා මෙන්න මේ ECD ත්‍රිකෝණය ගත්තාම නේද පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට ඔයාට එනම් කෙනින්ම ලියන්න පුළුවන් මෙතෙන්දී AEC සමානයි මොකද සමාන වෙන්නේ AEC සමානයි ECD ඒ කියන්නේ පුතේ මේ කෝණය ECD නේ එකතු කිරීම අනික මොකද්ද E B C E B C නමුත් ඔයා පුතේ දන්නවා ඔයාට දැන් මේ උත්තරේට E B C කතාවක් නැහැ ඔයාට තියෙන B A D නමුත් ඔයා B A D කලින් පෙන්නලා තියෙනවා B A D සමානයි E D C කියලා නේද එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ මෙතන දෙක දෙමින් ආදේශ කරන්න නේ ඔන්න මේක එක කියලා දාගන්න හරි මේක ආදේශ කිරීමෙන් ඔයා E C D උත්තරේට E C D තියෙනවනේ එහෙනම් E C D එහෙම තියාගන්න ඔයා EDC වෙනට අර කරනවා BAD BAD අන්තිකෙන් පැහැදිලි නේද එහෙනම් උත්තරය ඇවිල්ලා තියෙනවා එහෙනම් උත්තරය ඇවිල්ලා තියෙනවා එහෙනම් පුතේ ජ්‍යාමිතිය ගණන් වලදී ඔයාට ගොඩක් ලේසි මේ VG අකුරක් දාගන්න එක හැබැයි VG අකුරක් දාගත්තට මදි ඔයා ඒක ලියලා පෙන්නන්න අපි හතරෙනි ගණන් උත්සාහ කරමු හතරෙනි ගණන් උත්සාහ කියලා තියෙනවා අද ගන්න ගණන් रूपे दुनिया
කවුරුහරි එක්කෙනෙක් මයික් ඔන් කරන් ඉන්නවා නේද? ඒ පොඩ්ඩක් ඕෆ් කරලා අපි ඕන වෙලාවට විතරක් පුතේ මයික් එක ඔන් කරනවද? මෙතන ඒ නම් අපිට දීලා තියෙනවා E B C D නේ? මෙයා දීලා තියෙනවා X කියලා. මෙයා දීලා තියෙනවා 3x කියලා. නේ? මෙතන A. මෙතන A. අපෙන් අහන්නේ මොකද්ද? රූපේ දැක්වෙන පරිදි A B C D සරල රේඛා E හිදී ඡේදනය වේ. D යටි තොරතුරු අනුව A සමානයි 2x බව පෙන්වන්න. A සමානයි 2x බව පෙන්වන්න. කොහොමද පුතේක් පෙන්වන්නේ? මෙතෙන් දෙකට වෙන දෙයක් දීලා නැහැ නේද? ඒ සමානයි 2x බව පෙන්වන්න. හරි. අපි මෙහෙම හිතමු. වාට පේනවා පුතේ නම් AED ත්‍රිකෝණය ABE සැලකීමෙන් මෙන්න මේ ත්‍රිකෝණය සැලකීමෙන් මෙන්න මේ කෝණය නේද? වාට පේනවා එහෙනම් මෙන්න මේ කෝණය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණය AD සැලකීමෙන් මෙන්න මේ කෝණය කියන්නේ නේද? AE පාදයේ වික්‍රීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය නේද? ඒ කියන්නේ මට කියන්න පුළුවන් DEB බාහිර කෝණය. නේද? DEB බාහිර කෝණය. DEB බාහිර කෝණය සමාන වෙනවා කීයටද පුතේ? මේ දෙකේ එකතුවට x ධන 3x. x ධන 3x x ධන 3x කියන්නේ කීයද? 4x නේද? ඒ වගේම පුතේ වාර පේනවා BCE ත්‍රිකෝණයේ සැලකීමේ නේද? BCE ත්‍රිකෝණයේ සැලකීමෙන් මම මේ ත්‍රිකෝණය සැලකනවා. මේ ත්‍රිකෝණය සැලකුවාම වාර පේනවා මෙන්න මේ පාදයේ වික්‍රීමෙන් තමයි මේක හැදලා තියෙන්නේ. එහෙනම් මට ආයෙ යන්න පුළුවන් BEP කෝණය නේද? BEP DEB කෝණය සමානයි මේ දෙකේ එකතුව. එහෙනම් A ධන A කියන්නේ 2a. a ධන a කියන්නේ 2a. එහෙනම් පුතේ අපි එක වෙලාවක් පෙන්වුවා DEB සමානයි 4x කියලා. තව වෙලාවක් පෙන්වුවා DEB සමානයි 2a කියලා. එහෙනම් මේ දෙන්න එකිනෙකට සමාන වෙනවා නේ? එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා 2a සමානයි 4x. එහෙනම් පුතේ මම දෙක දෙකෙන් බෙදපුවාම දෙපැත්තම හම්බෙනවා a සමානයි 2x කියලා. හම්බෙනවා a සමානයි 2x කියලා. ඔයා දන්න theory එක මුලින්දන් පාවිච්චි කරා නම් ඔයාට මේ ගණන් ටික හදන්නට ලේසියෙන්ම පුළුවන් නේද? හරි. එහෙනම් පුතේ ඔයා ඉතුරු ගණන් try කරන තමයි අපි තව එක ගණනක් හදමු. PQR ත්‍රිකෝණයේ PQ ට ලම්බව RS ද PR ට ලම්බව QT ද ඇඳ ඇත නේද? එතකොට SRT පිළිවෙලින් PQ හා PR මත පිහිටා ඇත. PQR ත්‍රිකෝණයේ ඉතින් පුතේ ත්‍රිකෝණයක් අඳගන්න. හයිරෙනි ගන්න. නේ? PQR ත්‍රිකෝණයේ මේ මන් ත්‍රිකෝණයක් අඳගන්න. PQR. PQR ත්‍රිකෝණයේ PQ ට ලම්බව RS ද. එහෙනම් කො PQ කියන්නේ PQ ට ලම්බව තමයි RS කියන්නේ කියලා තියෙන්නේ. එහෙනම් මෙතන RS මෙයා අංශක 90යි. PQ ට ලම්බව RS ද PR ට ලම්බව QT ද. එහෙනම් PR කියන්නේ මෙයා. එහෙනම් QT කියන්නේ මෙයා. ආ. මේමයි පුතේ රූප සටහන එන්න ඕනේ. ලම්බව ඇඳ ඇත නේද? SRT පිළිවෙලින් PQ හා PR මත පිහිටා ඇත. SR හා QT U හිදී එකිනෙකට ඡේදනය වේ. SR හා QT නම් මේ ලක්ෂේ මොකද්ද? U. U හිදී එකිනෙක ඡේදනය වේ. අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? SQU. SQU සමානයි TRU බව පෙන්වන්න. TRU බව අපි කොහොමද පුතේ යන්නේ? ඔයාලා උත්සාහ කරාද මං කලමුත් නේද? උත්සාහ කරන්නත් කියලා කිව්වා. අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? SQU. කො බලන්න. S
Q U මෙන්න මේ කෝණය සමානයි කියලා පෙන්වන්නවා T R U T R U මේ කෝණයට සමානයි කියලා පෙන්වන්නයි ඕනේ නේද හොඳයි මම කොහොමද මෙතෙන්දී යන්නේ පුතේ හරි බලන්න මම කරන්නේ මෙතෙන්දී හරිද හිතන්න මෙහෙම දෙයක් කරා කියලා මම මේ කෝණේ දාගන්නවා සිම්පල් A කියලා. මම මේ කෝණේ දාගන්නවා සිම්පල් A කියලා. හරි. එතකොට ඔයාට පේනවා දැන් අපිට දාන්න පුළුවන් ත්‍රිකෝණය PQT. ත්‍රිකෝණය PQT. ත්‍රිකෝණය PQT. නේද? මට ලියන්න පුළුවන් මොකද ලියන්න පුළුවන් වෙන්නේ? මොකද්ද T එමනත්තම් S Q U නේද S Q U S Q U සමාන වෙනවා අංශක 90 අංශක 90 හරිද ඒ වගේම පුතේ මම ඊගාවට සලකනවා ත්‍රිකෝණය මම ඉස්සෙල්ලා සලකුවේ P Q T මම ආය සලකනවා ත්‍රිකෝණය P R S P R S සැලකීමෙන් මට කියන්න පුළුවන් ඒත් මොකද්ද මේ කෝණය නේ QPT නැත්නම් TPQ TPQ එකතු කිරීම නේ PRS නිවා සැලකන්නේ මෙයා එකතු කිරීම මොකද්ද අපි ඊගා පාර ගන්න මෙයයි මෙයයි තමයි බාහිර කෝණය එහෙනම් අනිත් පැත්තට එනවා TR මේ කෝණය TRU කියලා කියන්න පුළුවන් පුතේ මම ලියන්න පුළුවන් මේක ගෙවීම ලියන්න TRU මේකත් සමානයි අංශක 90යි. ඉතින් පුතේ මේ දෙකම අංශක 90යිනේ. නේද? එහෙනම් මට ලියන්න පුළුවන් මේක සමානයි මේක. මේක සමානයි මේක ලියුවාම කොහොමද එන්නේ? T P Q දන S Q U සමානයි යටත් වෙනා මට T P Q දන P R U නේද එහෙනම් මේ දෙකෙන් වාට පේනවා TPQ TPQ පොදුයි එහෙනම් වාට උත්තරේ හම්බ වෙනවා SQU සමානයි TRU ඒක තමයි පුතේ අපිට පෙන්වන්න කියලා කියන්නේ ඒක තමයි අපිට පෙන්වන්න කියලා කියන්නේ හරි හොඳයි ඊගාට පුතේ ඒකත් හොඳට පැහැදිලිද ඔයාලට හරි ඊගාට බලන්න ඒ වගේම ගණන් ටිකක් තමයි තියෙන්නේ ඒකත් ඔයා බලන්න නේ ඊගාවට අපිට තියෙන සරල තව ප්‍රමේයක් තියෙනවා ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන එක නේ ඒක අපි දන්නවා පුතේ මෙයා A නම් නේද මෙයා B නම් මෙයා C නම් අපි දන්නවා A ධන B ධන C සමානයි 180යි. A දන B දන C සමානයි 180යි කියන එක අපි දන්නවා. හරි? අපි ඒක ඔප්පු කරනවට වඩා අපි ගණන් ටිකක් බලමු පුතේ. බලන්න 8 4 අභ්‍යාසයේ නේද? 8 4 අභ්‍යාසයේ අපි කොහොමද ගන්නෙ? හරි. අපි පළවෙනි ගාන බලන්න. 8 4 අභ්‍යාසයේ පළවෙනි ගාන 8 4 අභ්‍යාසයේ පළවෙනි ගාන මොකද්ද කියන්නේ දී ඇති රූපේ අපිට පුතේ මේ වගේ රූපයක් දීලා තියෙනවා මොකද්ද රූපේ නේ A B C D දී ඇති රූපයේ ACP කෝණය මෙතන P ලු නේද එහෙනම් ACP කියන්නේ මේ කෝණය හරි කතිරියක් දාගත්තොත් ACP සමානයි PBD PBD මේ කෝණය සමානයි ඊගාට අපිට කියන්නේ මොකද්ද
CAP हाँ मैंने में आई CAP समान है PDP में आई समान है किला पे ना नलो नहीं दे ये ना अभी को हम ध्यान में अभी काम हो पुते त्रिकोण देखा मांगा ना नहीं ACP त्रिकोण है नहीं दे ये ना अभी अभी काम हो त्रिकोण है ACP हाँ अनेक मुकद PBD वाला PBD ही मुकद समान है इनमें अपड़ दीला तीन वा ACP ACP समान है PBD नहीं आई जाट टाइम होना समान है इनमें देख मुन्ना रा अब यार कतार करते हैं टाइम अपन चिल्मा तो तीन मुकद कौन समान है किये नेकर नहीं इन्हें बोलते मैं कौन है समान है मंगलियान ने बोला APC APC समान है DPD मुकाद प्रतिमुख कोण ने हाँ हरे ये मन बलन कि मैं कोण समान है मैं कोण प्रतिमुख कोण देख समान है ये मन साफ़ होते हैं मुख देखने इतनी कोण देखकर अनिवार्य समान है ना मतलब यानि पुलवा CAP समान है PDP मुकाद हेतु त्रिकोण ये त्रिकोण देखे कोण देखा समान है ने कोण देखा समान है इमानिसा इतनी कोण है समान है इतनी कोण है समान है इतनी कोण है समान है विनो नहीं हरि गार पुते तुम गनी गान पुट्टक बलन ये आठ में तुम्हें निकाल आठ ए हतरा तब तीन पुड़ी ला आये अरे आठ ए हतरा तुम्हें निकाल पालन अरे मतलब ये पुत्र आप इधर अंगा में तो ना मैं पार्ट में तब विला आप इधर आवश्यकों नोते हैं मत आप यही हिट है में तो निदंग इत्रो टिक करेगा नहीं आप हमें इधर टिक करेगा ना अनिवार्य को वाला मित्र बलाग ने इन मंग दान ना मुकद बलाग ने इन मुकद किया हरि हरि बलाग ना तुम गनी गान मुकद बी या ती रूपे ए बी हाँ सी डी समांतर सर्वरेखा दे हरि तुम गनी गाने मुकद क्या अनुपलब्ध आप इधर ए बी सी डी नहीं द समांतर सर्वरेखा दे क्या क्यों नहीं मैं अपने गाना अनुपलब्ध आप हर ए बी सी डी समांतर सर्वरेखा देखा भी हर बी क्यू आर हा हर जब के क्या देने हैं ना इगार मुकाद किया ना बो हर हर बी क्यू आर हा क्यू आर डी कोण वाला समाच्छेद देखो ओ जी डी हम हुए ठीक है ना मकाद दिला तीन मैंने मैं कोण है समाच्छेद ने वेला ओ जी डी हम हुए लाती है ना अभी कल खता करा कोण देखा समाच्छेद ने वेला क्या ने कोण है समान है दे देना नहीं दे हम वी जी अपुन बात करना है मैं ए ना मैं ए ऐसे तो समान या बी ना हरि अपने मगर दिसला महान O Q R O Q R हरि अपने एक मगर दाहन O Q R एक तो क्रीम Q R O Q R O Q R O वाला आगे आने, अभी कोहो मतलब में देखे आने, नेम कुते और आठ पेन वां में देखे समांतर रेखा देखा, हम तीर्यक रेखा अपनी चेदने वी में दी मनो कोण देहते आने, एकांतर कोण, तब अनुरूप कोण, तब कोण या कहते ना अभी आते कतार कर रहे हो, नहीं, मुकद देखो ने, नहीं दे, ये ना अभी जान ना මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන මිත්‍ර කෝණ දෙකක එකතුව මොකද වෙන්නේ අංශක 180ක් වෙනවා
එහෙනම් මේ පේනවනේ මේ තියෙන 100ක් කර හැදේ කෝණයක්. එහෙනම් මේ දෙක එකතුව කීයද? 2 යදන 2 දී සමානයි 180. එහෙනම් නැත්නම් මට කෙලින්ම කියන්න පුළුවන් BQR. නේද? මම එහෙම ලියන්නම් පුතේ. BQR එකතු කිරීම BQR එකතු කිරීම QRD. QRD සමානයි කීයද? 180. මොකද හේතුව ඔයා ලියන්න AB සමාන්තරයි CD කියලා මිත්‍ර කෝණ කියන්නේ. දැන් මොකද කියන්නේ දන්නවා. මිත්‍ර කෝණ දෙකේ. හරි. ඉතින් අපෙන් ආයතන වාට ලියන්න පුළුවන් VG වලින්. ලේසි නේද? එහෙනම් අපෙන් අහන්නෙත් මොකද්ද? OQR. හරි. එහෙම නැත්නම් මෙතන ලියන්න පුළුවන්. නමුත් දැන් BQR කියන්නේ BQR කියන්නේ OQR වගේ දෙයක්. BQR කියන්නේ 1යි OQR. ඒ වගේම QRO QRD කියන්නේ මේ QRD කියන්නේ දෙවාරයක් මොකද්ද? දෙවාරයක් අනුත්තරෙත් එක්ක යන්න QRO දෙවාරයක් QRO පැහැදිලි නේද? දෙවාරයක් QRO වර්ධුත්‍ය අර වීජිය පුත් එක හිතුවනම් හොඳටම පැහැදිලි වෙනවා. දෙවාරයක් QRO. එහෙනම් මේක සමානයි කීයද? 180. මම ඔක්කොම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම මට හම්බෙනවා OQR ධන QRO සමානයි අංශක 5. ඒක තමයි පුතේ අපි ඉස්සල්ලාම අහන්නේ. ඒක තමයි අපි ඉස්සල්ලාම අහන්නේ. ඊගාට මොකක්ද අහන්නේ? QOR ත්‍රිකෝණික ත්‍රිකෝණයක් බව. QOR QOR ත්‍රිකෝණික ත්‍රිකෝණයක් බව. ඉතින් පුතේ අපි හොයාගත්ත දැන් මේ දෙකේ එකතු අංශක 180යි. Sorry මේ දෙකේ එකතු අංශක 90යි. නේ? එහෙනම් අපි දන්නවා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කෝණය අගේ අපි ඒකන කියන ත්‍රිකෝණ ත්‍රිකෝණයක් බව එහෙනම් අපිට QOR මේ බලන්න QOR QOR සමානයි මල් ලියන්න 180 අඩු කිරීම අර දෙක එකතු නේද කාගරිතික මයික් එකක් ඔන් වෙලා තියෙනවා හරි QOR QOR කියන්නේ 180 අඩු වීම මම ලියන්න පුළුවන් OQR OQR එකතු කිරීම QRO නේද QRO ඉතින් අපි හොයාගත්තා මේ දෙක එකතු අංශක 90 කියලා හොයාගත්තා එහෙනම් 180 අඩු කිරීම 90 කියන්නේ 90 එනම් මෙතනින් අපිට පේනවා QOR කියන්නේ අංශක 90යි කියලා. හරි. එහෙනම් පුතේ අපිට තව ඉතුරුනේ මොකද්ද? 8 4 5 වෙනි ගාන ඉතුරු වුණා නේද? 8 4 5 වෙනි ගාන ඉතුරු වුණා. අපි ඒකත් කරන්න උත්සාහ කරමු එහෙනම්. තව වෙලා තියෙනවා නම්. හරි. 8 4 5 වෙනි ගාන. මම ඔයාලට හදන්න කිව්ව ගාන. අපි එහෙනම් ඒක දැන් උත්සාහ කරමු. මොකක්ද අපිට කියලා තියෙන්නේ? ABC ත්‍රිකෝණයේ නේ ABC ත්‍රිකෝණයේ කෝණ තුනම සමානයි. මොන කෝණයක්ද එහෙනම්? සමපාද කෝණයක්. සමපාද ත්‍රිකෝණයක් නේද? ABC කෝණ තුනම සමානයි නේ? මේ කතරයක් නම් මෙතනත් කතරයක් එනවා මෙතනත් කතරයක් එනවා. කෝණ තුනම සමානයි. හරි. BAC සමච්ඡේදකය. BAC මේ කෝණයේ සමච්ඡේදකය. මම හරියට මෙන්න බෙදුවොත් කියන්නේ. හරිද? මේ දෙන්න දැන් සමානව බෙදෙනවා. BAC සමච්ඡේදකය මොකක්ද වෙලා තියෙන්නේ? BC පාදයේ D හිදී හමු වෙයි. BC පාදයේ D හිදී හමු වෙයි. අපිට ඉස්සලාම් කියන්නේ මොකද්ද? BAC අගය. BAC අගේ ඉතින් පුතේ BAC අගේ මට කීයද හම්බෙන්නේ මේ බලන්න නේද මම මේක A කියලා දැම්මොත් මේකත් A කියලා දැම්මොත් මේක කීයද A-මයි එහෙනම් මේ කෝණ තුන සමානයි කියලා අපිට කියලා තියෙනවා A සමානයි
B සමානයි C. නමුත් අපි දන්නවා A ධන B ධන C සමානයි 180යි. අභ්‍යන්තර කෝණයන්ගේ වටිනාකම 180ක් නිසා. නේද? එහෙනම් අපි දන්නවා මොකද්ද? BAC. ඉතින් පුතේ BAC ළඟේ කීයද? නමුත් A A සමානයි B සමානයි C නිසා එහෙනම් BAC සමානයි කියන්නේ කීයද මට හම්බෙන්නේ? BAC සමානයි මේ තුන බෙදන්න ඕන 180 බෙදන්න ඕන තුනෙන් නේද? ඒක පැහැදිලිද පුතේ? ඒ කෝණ තුනම සමානයිනේ. එහෙනම් BAC සමානයි 60යි. මම නිකන් අර මං කලින් කිව්වගේ වීඩියෝ අකුරු ලිව්වත් තියෙන මෙයා A මෙයා A මේ සම්පූර්ණ එක A. එහෙනම් 3A සමානයි 180යි A සමානයි 60. නේ? හරි. ඊගාට මොකක්ද ගන්න? ABT ඍජුකෝණික ත්‍රිකෝණයක් බව. ABT ඍජුකෝණික ත්‍රිකෝණයක් බව. නේද? ඉතින් පුතේ අපි දන්නවා ABD කියන්නේ කීයද? ABD කියන්නේ ABD කියන්නේ ABD කියන්නේ 60යි. නේද? ඊගාට BAD BAD කියන්නේ කීයද? අය අපිට කියලා තියෙනවා මේ කෝණය සමච්ඡේද කරා කියලා. නේ? කෝණය සමච්ඡේදනේ වුණා කියලා කියනවා. එහෙනම් පුතේ ඔව් BAD කියන්නේ කීයද? 30යි. අපර ගන්න තියෙනවා. හරි. එහෙනම් ADB කෝණය කීයක් වෙනවද? ADB කෝණය කීයක් වෙනවද? නේද? අයි මේ දෙක 60යි, මෙයා 60යි, මෙයා 30යි. එහෙනම් තුනේ මේක පිය කරලා 180 අඩු කිරීම 60 ධන 30. එහෙනම් ආර කියනවා 90යි. ඒ නිසා මට ලියන්න පුළුවන් ත්‍රිකෝණය ADB මොකද්ද? ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඒකනේ පුතේ කියන්නේ කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඍජු කෝණික ත්‍රිකෝණයක්. හරි පුතේ. එහෙනම් අපි අද පාඩම දැනට ඉවර කරමු.